දරුවන් පහළවන්නේ ගිනි ගෙඩියක් ලෙසට කියලා කියන කතාව ඇත්තක් නම් ඒක සියල්ලටම පොදු විය යුතුයි නේද? එතකොට ඒ දහම තුන් කාලටම සත්‍යයක් නම් යශෝදරාවටද ඇත්තක් නේද? මම දැන් යශෝදරාව නෙමෙයි මේ අදහස් කරන්නේ, මහා මායා දේවිය වෙන්නේ. මහා මායා දේවියටත් ඇත්තක් නේද? නමුත් එම දරුවෝ උපතින් ලොකු සෙතක් නේද ලොවට උනේ? එලෙසම ගොඩක් මිනිසුන් නිසා දෙමාපියන්ට ධර්මයයි ජීවිතයයි දෙකම හිටියට වඩා හොඳ වෙන්න පුළුවන් නේද? ඒ වගේ දරුවෝ නිසා හොඳ වෙන්න පුළුවන් නේද? පුළුවන් නම් පහදලා දෙන්න, මම හැම දේශනාවක් මහනවා ගැටළු අවස්ථාවක් නිසායි ඇහුවේ කියලා. හොඳයි. මම කිව්වද පින්වතුනි දරුවෝ කියන්නේ ගිනි ගෙඩියක් කියලා? නෑ, මම කිව්වේ දරුවෝ හදන්න කියලා මිනිස්සු ගිනි ගෙඩි දෙනවා කියලා. ඔබගේ අම්මා කිව්වා නේද ඔබට? ඔබ අම්මා හෝ නැන්ද අම්මා කිව්වා නේද මාමණ්ඩිල ඔක්කොම පුතේ අපිට මුණුමුරේ බලන්න ඕනේ කියලා. කියලා හැදුවා නේද දැන් දරුවේ? දැන් ওই දරුවා නිසා දුක් විඳින්නේ කවුද? නැන්ද අම්මයි මාමණ්ඩිල. නෑ, උන් මැරිලා දැන්. දැන් දුක් විඳින්නේ කවුද? ඔබ. උදේ 8 ඉඳලා රෑ 10 වෙනකම් වැඩ කරන්නේ කවුද? ඔබ. ළමයින්ට කන්න දෙන්නේ කවුද? ඔබ. ඉස්කෝලේ ගිහින් දාන්නේ කවුද? ඔබ. ටියුෂන් ෆීස් ගන්න කවුද? ඔබ. කන්න බොන්න ඔක්කොම කරන්නේ කවුද? ඔබ. අසනීප වැදුනම ස්පිරිතාලේ ළඟින්නේ කවුද? ඔබ. එකෙක් මදිවට 3 දෙනෙක් හදාගත්තා නම් මොකද වෙන්නේ? 3 ගුණයකට කරන්න ඕනේ නේද ඔක? දරුවගේ ප්‍රශ්නයක් නෑ මෙතන. මම කිව්වේ ලෝක සත්‍යය මේ සාරයි කියලා දීලා තියෙන දේ ගැන මම මේ කිව්වේ. වැරදිද හිතන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පහළ වුණා මහා මායා දේවිය නිසා. නමුත් මහා මායා දේවිය අරහත් වුණා. ඒකනේ ප්‍රශ්නේ. මම කියන්නේ ඔබ ගැන. මිසක් ඔබගේ දරුවා ගැන නෙමෙයි. මම කියන්නේ ඔබ ගැන. මිසක් ඔබගේ දරුවා ගැන නෙමෙයි. දරුවා හාරයක් වෙන්න පුළුවන්. දරුවා ඔබව යහමකට ගන්නත් පුළුවන්. දරුවෙක් ඔබව යහමඟට ගන්න දරුවට අවුරුදු 20ක්වත් යන්නේ නැහැ. 15ක්වත් යන්නේ නැහැ. ඒ 15 ඔබ ජීවත් වෙයිද? කොහොමද දන්නේ? ඔය දරුවට දැන් 15ක් වෙලා ඉන්නවා නම් අම්මා කෙනෙක් දැන්නේ හරි. දැන් එහෙනම් අම්මගේ දරුවා කියන එක අහලා යන්න පුළුවන්. අපි මේ කියන දේවල් අහලා අපේ දෙමාපියොත් මේවා සීක්‍රෙන් කටයුතු කරගෙන නිවන් දකින්න හදනවා. ඊට කලින් ඒගොල්ලෝ මැරුණා නම් එහෙම මොකද වෙන්නේ? අන්තිමට අපිට කන්න බොන්න දීලා විතරයි නේද? එහෙනම් ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියක් නේද මේ? කසාද බඳින්න ඕනේ, ගිහි මේ ඉන්නෝ ලස්සනට කසාද බඳින්න ඕනේ, ලස්සන වෙඩින් එකක් ගන්න ඕනේ. ඔය ඔක්කොම ගිනි ගෙඩිනේ ඔය දෙන්නේ. එක රාත්‍රියකට කෝටි 2.3 විනාශ වෙනවා ලංකාවේ. එක රාත්‍රියකදී. මොකද්ද? වෙඩින් කෝටි ගණන් සල්ලි ඉවරයි. වෙඩින්. දැන් මම මේ කියන්නේ වෙඩින් ගන්න එපා කියලා නෙමෙයි. මම මේ කියන කරුණ වැරදියට ගන්න එපා. මම දරුවා හදන්න එපා කියලා නෑ කාටවත්. මම හදන්න එපා කිව්ව කියලා අහනවාද ඉඳී? දරුවා හදන්න ඕන එක දරුවා හදයි. ඉතින් මම මොනව කරන්නද ඒකට? මම එපා කියලා නෑ කාටවත් දරුවා හදන්න. මං කියලා දින ලෝකයා දෙන ගිනි ගෙඩි කන්න එපා. දරුවෝ හදපු අම්මා කෙනෙක් තවත් දරුසුරුතල් ගැන කතා කරනවා. බොරු. දරුවා හුරතලයක් වුණේ එක මොහොතක විතරයි. අනිත් හැම වෙලාවකම පැම්පස් එක මාර්ගන උඩ හුරතලේද? කක්ක පෙරාගෙන දරුවෝ ඉන්නකොට හුරතලේද? ඩෙන්ගු හැදලා ස්පිරිතාලේ ලගිනකොට හුරතලේද? බේතක් විස වෙලා ඇඟ පුරාම ගෙඩි දාලා පළු දාලා ගිහින් ස්පිරිතාලේ ලගිනකොට හුරතලේද ඔය? හැබැයි ඔය ටික ඔක්කොම හොඳ වෙලා දරුවා එනකොට පොඩ්ඩක් නැළවිලා එනවා තමයි. ඔච්චර තමයි ආස්වාදේ. ඉතුරු ඔක්කොම ආදීනනේ. නමුත් ඔබට පෙන්වී ආස්වාදේ විතරයි. ඔබට පෙන්වී ආස්වාදේ විතරයි. ඔය විවාහ ජීවිතය කියන්නේ ආස්වාදයක් කියලා පෙන්වන්නේ ලෝක සත්‍යයවක පෙන්වන්නේ. මෙතන වැඩි හරියක් ඉන්නේ විවාහ ජීවිතේ ඇතුල් වෙච්ච අයනේ. ඔබට පුළුවන් මේ හපත කරලා කියන්නේ විවාහ ජීවිතය ගැන හරිම සාරතනක් කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් තැනක් කියලා. හිතේ නිදහසේ ඉන්න පුළුවන් තැනක් කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? හැබැයි ලෝක සත්‍යය Facebook එකේ දාන්නේ මොකද්ද? කොහෙද හරි ඔබ දැකලා තියෙනවා කක්ක පෙරාගෙන ඉන්න ළමයෙක් Facebook එකේ දාලා අම්මා කෙනෙක් හොෝගාලා මේ නායත් වහගෙන ඉවරලා ඔක්කොම සුද්ධ කර කර දාලා දිනවද? නෑ, ලස්සන්ට hina වෙන රූප විතරයි දාලා දින හැම වටේම ගහගෙන ඉන්නේ. ඉතින් මම ඔබට කියන්නේ පිළිදෙන ඔය ගිනි ගෙඩිය වලට අහු වෙන්න එපා. දරුවෙක් හදන එක නැති එක ඔබ තීරණය කරන්න. ඒක මට අදාළ නෑ. මම කියන්නේ ගිනි ගෙඩිය වලට අහු වෙන්න එපා. ලෝක සත්‍යය හැමදෙස්සෙම දෙන්නේ ගිනි ගෙඩියක්. රස්සාව ගැන දුන්නේ ගිනි ගෙඩියක්. අධ්‍යාපනය ගැන දුන්නේ ගිනි ගෙඩියක්. අද ඔක්කොටම වඩා අධ්‍යාපනයේ ලොකුයි. නිවන පැත්තකට දාපන්. ගිනි ගෙඩියක්. වැරදි සංඥාවල් ඔය ඔක්කොම. අපිත් ඔය සංඥාවල් පස්සේ ගියා. අපිත් හොඳට ඉගෙන ගත්තා. ඇති ඵලයක් නෑ. මොකද මැරෙනවනේ. ලෙඩ වෙනවනේ තාම. ඉගෙන ගත්තා ලෙඩ වෙන්න නැතුව ඉන්න ඉගෙන ගන්න බැරි වුණානේ තාම. තාම අතපය කැඩෙනවනේ. ඒක මීටර 10ක් යන්න පුළුවන් නේද දන්නේ. හේතු ප්‍රකෝටියක ඵලයක් මම ඒ ගැන කතා කරනවා තව ටිකකින්. වැරදි තැනින් අල්ලගන්න එපා. හැමතිස්සෙම හරි තැනින් අල්ලගන්න උත්සාහ කරන්න. මහා මායා දේවීන් වහන්සේ දරුවෙක් වැදුවා ලෝකෙට. මුළු ලෝකෙටම දයක් වුණා ඒකේ. අපිත් අද ඒ පිටින් තමයි පතන්නේ. අපිත් අද ඒකේ සරණින් තමයි අපිත් මේ ගමන යන්නේ. ඒක හරියි. බිම්බිසාර රජුරුවත් දරුවෙක් හැදුවා ලෝකෙට. යසෝදරා දේවීන් වහන්සේ මේ මහා මායා දේවීන් වහන්සේ විතරක් නෙමෙයි. බිම්බිසාර රජුරුවත් ලෝකෙට දරුවෙක් හැදුවා. මොකද එයාට උනේ? එයාට වෙච්ච දේ ටික කාලෙකින් කිව්වේ. එහෙනම් හොඳ දරුවද නරක දරුවද කියන ප්‍රශ්නේ නෙමෙයි මම කියන්නේ. මම ඔබට කියන්නේ ගිනි ගෙඩි කන්න එපා. හැමෝම කියයි විවාහ වෙන්න ඕනේ කියලා. ඔව්. එහෙම කියයි. ඇයි කියන්නේ එහෙම? ඒක තමයි ලෝකේ වැඩි හරියක් කරන්නේ. ලෝකේ වැඩි හරියක් කරන එක තමයි හැමෝම හරි කියලා හිතාගෙන ඉන්නේ. ඇයි දැන් අර මම දවසක් ඔබට කතා කළේ මේ ලෝකේ තියෙනනේ මේ සෙක්ස් ගෲප්ස් තියෙනවනේ. ගෑනු පිරිමි. එක ගෲප් එකක්. ඒක වැරදිද? ඒක වැරදි නෑ. වැරදි මොකක්ද? ගෑනු ඒක වැරදි. පිරිමි ඒක වැරදි. හැබැයි ගෑනු පිරිමි ඒක වැරදි නෑ. සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවේ නම් තියෙන්නේ කාමයේ කොතනක් වැරදි. මේක ගිහියන්ට නෙමෙයි මේ කියන්නේ. නැත්තම් ගියයි මේ කාමයේ වරදව හැසිරෙන්න එපා කියලා කියලා තියෙන කියලා ප්‍රශ්නේ වන්න පුළුවන් ඊට පස්සේ. ගිහියන්ට නෙමෙයි මේ කියන්නේ. කාමයේ කියන එක කොතනක් වැරදි. එහෙන් රූපයක් දැකලා ඒකට බැඳිලා ගියත් ඒකත් වැරදි නිවනට ප්‍රමාද වෙනවා. පවක් කියලා එහෙම නෙමෙයි මේ කිව්වේ. ඔක්කොම හදන්න ඕනේ කියනකොට ඒ කියපු එක ආයෙ පැය කාලයක් පාවිච්චි කරලා ඔක්කොම වදන සුද්ධ කරන්නත් ඕනේ. වැරදි දැනින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අපරාධෙනේ. ඒක නිසා හැමෝම කියයි මේ ලෝකේ තියෙන හොඳම දේ මේක කරපන් කියලා. හැමෝම කියයි විවාහ ජීවිතයකට ඇතුල් වෙන්න කියලා. දැන් ඉස්සරහට අම්මලා තාත්තලා තරුණ ළමයින්ට නම් බණ අහන්න දෙන්නේ නැහැ. ඇයි? හාපෝ ඒ බණ නම් අහන්න එපා. ධර්මයයි ඔබයි දහන්න නම් එපා. ඇයි? බඳින්න වෙන්නේ. ලොකු වෙඩින් එකක් ගන්න වෙන්නේ. අපේ මානේ ලෝකෙට පෙන්වන්න වෙන්නේ. අපේ මානේ ලෝකෙට පෙන්වනවා කියලා උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා හම්බ කරපු සල්ලි ටික එක රෑකට විනාශ කරනවා මහත්තයෝ. මොන්න තරම් මෝඩ රැළද්ද මේ ලෝකෙ ඉන්නේ කියලා හිතාගන්න. අපේ මානේ ලෝකෙට පෙන්නන. එක රැට කෝටි ගාණක් සල්ලි විනාශ කරනවා. දෙන්න අදේ මහල්ල උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සියලා තව බැංකු ලෝන් උත් අරගෙන වෙඩින් ගන්න. මුලාවක මහත. පොඩි මුලාවකද ඉන්නේ. ඒකල විතරක් නවත්තන්නේ. Taman ගිනි ගෙඩිය ගිල ගත්තාට පස්සේ මොකද වෙන්නේ? තව පුළුවන් තරම් අනිත් උන්ටත් ගිනි ගෙඩිය දෙනවා. ගිනි ගෙඩිය දිදී පුළුවන් තරම් තමන්ගේ පිරිස වැඩි කරගන්න. ඉතින් මම ඔය තරුණ තරුණියන්ට කියන්නේ ඔය ගිනි ගෙඩි කන්න එපා.